මේ නිරේ ගිහිල්ලා අපිට විඳින්න තියෙන දුක්ඛන්දරාවල් පිළිබඳවත් කෙටියෙන් පැහැදිලි කිරීමක් කරනවා. මෙතන සඳහන් කළා ඉස්සරලාම පංචවදයකට භාජනය කරනවා. ඊට පස්සේ පොරව ගෙනල්ලා පලනවා. සොල්දරගේක පළයක් වගේ ලොකු තලයක් තියෙනවා කියලා සඳහන් කළේ පොරවට. මොකද නිරිසතෙක් ගව් තුනක්වත් උසයි කියලා කියන්නේ. එතකොට අතපයත් සෑහෙන්න මහතයි. ඒ අතපය කපන්න තමයි සොල්දරගේක මහ පළයක් වගේ ලොකු පොරව තලයක් තියෙන පොරවක් පාවිච්චි කරන්නේ. ඒකෙන් පලනවා අර පොල් කඳන් පලනවා. හතරස් කරනවා අටපට්ටම් කරනවා එහෙම පලනවා ඒගොල්ලෝ සඳහන් කරනවා එක පොරෝ පාරක් ගහලා එක එළියට ගන්නකොට නිරේ මහ ගිනිදැල් ශරීරයේ හාත්පස දවාගෙන එතනින් ඇතුල් වෙනවා කියලා. නමුත් මැරෙන්නේ නැහැ. ඇයි මැරෙන්නේ නැත්තේ? මේ කර්ම ඉවර වෙන්නේ නැහැ. ඉවර වෙන්න තුරු මැරෙන්නේ නැහැ. අවුරුදු 1000 ගණන් එහෙම දුක් විඳිනවා. ඊට පස්සේ කකුල් දෙකෙන් එල්ලලා වැයෙන් රහිනවා. අර පොල්ලී රහිනවා වාගේ රහිනවා. කලගෙඩි වලින් වැක්කිරෙනවා වාගේ ලේ වැක්කිරෙනවා. ලාකඩ ගලාගෙන යනවා වගේ රත් වෙච්ච යකඩ පොළවේ දුම් දබමින් පිලිස්සි පිලිස්සි මෙලේ ගලාගෙන යනවා. එක්කෙනෙක්ගේ දෙන්නේ නෙමෙයි ඒ වාගේනේ දුකක්. ගින්දරින් තැම්බි තැම්මි නමුත් නොමැරි විඳින දුක. ඊළඟට සඳහන් කරනවා මේ යමපල්ලෝ විසින් නිරිසත්තු බඳිනවා කියලා රතයක ගිනිගත් රතයක් ගිනිගත් කඹයක් ගිනිගත් පොළොවක්. අර ගිනිගත් ලණුවෙන් ගැට ගහලා ගිනිගත් රතයක බැඳගෙන අර පොළොව දිගේ ඇදගෙන යනවා එහාට මෙහාට. හම පිච්චිලා එකතු වෙවි ගැලවි ගැලවි පිච්චි පිච්චි මේ ගැදගෙන යනවා. අවුරුදු 100 ගණන් 1000 ගණන් මේ දුක විඳිනවා. ඊළඟට සඳහන් කරනවා ගිනි අඟුරු පර්වතවලට නංගනවා කියලා. මහ ගිනි අඟුරු කඳු තියෙන්නේ. අර කඳු කරේක තියෙන ගල් කඳු වගේ. මේ ගිනි අඟුරු පර්වතයට නංගනකොට එරි එරි නගින්න ඕනේ අඟුරු උට. ගියේ නැත්තම් ගිනි ගත්ත යකඩ පොළු වලින් ගහනවා. මේකට නැගගෙන නැගගෙන උඩට යනකොට සමහර වෙලාවට මහ වාතයක් ඇවිල්ලා පුද්ගලයා අනිත් පැත්තට වැටෙනවා. ඔළුව පහළට කකුල් ඉහළට. එතකොට මේ පල්ලෙහා තියෙනවා ගිනිගත් යවුල් ඔළුවෙන් ඇමිනේ නැයි වගේ. අවුරුදු 100,000 ගණන් කකුල් දෙක උඩට මේ වගේ දුක් විඳිනවා. ඉතින් ඒ විදිහට නිරේ තියෙන තවත් දුක. ඊට අවුරුදු 1000 ගණනකට පස්සේ කකුල් වලින් උස්සලා ගිනි අඟුරු වලක අයිනවා අපි බිම ඉන්නක් හිටවනවා වගේ. ඔළුව ඉන ගාවට නිකන් අඟුරු ගොඩේ යට යනවා. කකුල් දෙක විතරක් උඩට. නිමි ජාතකයේ පැහැදිලි කරන තැන මේ කර්ම වලට හේතු මොනවද කියන කාරණා දේශනා කරලා තිනා මේ අකුසලයේ වෙන්නේ නිරේ මෙහෙම දුක් විඳින්නේ කොහොම දේවල් කරපු අයද අකුසලයත් එක පැහැදිලි කරනවා. ඊට පස්සේ පින්නතුනි සඳහන් කරනවා මේ අවුරුදු 1000 ගණන් 10000 ගණන් මේ නිරේවල් මෙහෙම දුක් විඳිනකොට ඊළඟට අසූචි නිරේකට ගෙනහිල්ලා දානවා. ඒ අසූචි නිරේට දාහම ඒකේ තියෙන රත් වෙච්ච අසූචි ගිනියම් වෙලා තියෙනවා. ආන් ඒකේ ඉන්න පණු අසූචි තියෙන තැන පණු ලොකු පණු සඳහන් කරන්නේ ඔරු කඳන් ඇත්තු වාගේ ලොකු ඇඟවල් තියෙන පණු. ඒ වුණාට ඒගොල්ලන්ට තියෙන බොහොම චූටි හොටක්. ආන් එකෙන් විදිනවා. නහරවැල් විදලා ඇටකොටුවට විදලා ඇටකොටුව ඇතුලේ තියෙන ඇටමිදුළු මේ පණුව උරලා ගන්නවා. ඉතින් මේකේ අවුරුදු 1000 ගණන් ලක්ෂ ගණන් දැන් මේක පණුවෙක් විදිනවද? හැම පැත්තෙම කූඹි ගොඩකට වටුණා වගේ හැම පැත්තෙම විදිනවා. ඒ වේදනාවේ තරම හිතාගන්න බෑ. නමුත් අවුරුදු 1000 ගණන් දුක් විඳින්න වෙනවා. ඊළඟට පින්නදී ගිනි අලු නිරය අලු තියෙන්නේ. නමුත් ඒවා රත් වෙලා ගිනියම් වෙලා තියෙන්නේ. ගිනි අලු නිරයට ගෙනහිල්ලා දානවා. ඊළඟට මෙතන සඳහන් කළා යොදුනක් උස අඟල් 16ක් දිග කටු තියෙන කටු ඉඹුල් වනාන්තරය. ඒක වනයක්. මේ ඉඹුල් ගස් ගිනි අරගෙන තියෙන්නේ. මේ කටුත් ගිනි අරගෙන තියෙන්නේ. ඉතින් මේ ගස් වල සමහරු නගිනවා, සමහරු බහිනවා. මග ඉන්න බෑ. නතර වුණොත් ගහනවා. ඒ හින්දා නගින අය නගින්න ඕනේ, බහින අය බහින්න ඕනේ. මග නතර වුණොත් තවත් වේදනාව වැඩි, මොකද ගුටි කණ්ඩක් වෙනවා. නැවතිල්ලක් නැහැ. ඉතින් බැහැගෙන එනකොට උඩ බැලුවොත් තමන්ගේ මස් කැලි උඩ එල්ලෙනවා පේනවා. යගල් 16ක් දිග කටුනේ. බහිනකොට කෙරවලෙන් නැමෙනවා උඩට. කොහොමත් මේ කටුවල අග්ගිස්ස නැමිලා තියෙන්නේ. බහිනකොට ඒ පැත්ත උඩට හැරිලා තියෙන්නේ. ඉඳගන්නේ කටු උඩ. දැන් ඉඳගෙන බහිනකොට සම්පූර්ණ බඩවැල් වල ඉඳලා උඩ එල්ලෙනකොට අපි බහින්න ඕනේ, මැරෙන්නේ. ගැලවිලා උඩ එල්ලෙනකොට ආයේ හැදෙනවා, ආයේ ගැලවෙනවා, ආයේ හැදෙනවා. නගිනකොට කටු අනිත් පැත්තට දින ස්මූත් ඉඳලා නීගෙන යන්නේ. ඉතින් මේ එක දවසක්ද දෙකක්ද නෙමෙයි. අවුරුදු 1000 ගණන් ඉතින් මේ වැරදි කාම සේවනයේ එහෙම ප්‍රතිඵල කියලා සඳහන් කරන්නේ. තාම ස්වල්ප සැපයක් අවුරුදු කෝටි ගානක දුක. වීරිය ආරම්භ කරන්න කියාංගේ ගැන කල්පනා කරලා දුකට බය වෙලා වීරිය කරන්න කියලා. එතන දුක් විඳලා සෑහෙන කාලයක් ගියහම අසිපත්‍ර වනයේකට ගෙනහිල්ලා දානවා. ඒක මහා කැලෑවක්. ආංගේ කැලෑවේ
මේ නිරිසත්තු ඇතුල් කරපු ගමන් හරක් පන්නනවා වගේ මේකට පන්නනවා. අර ගස්වල කොළ වැටෙන්න පටන් ගන්නවා. ඒවා තනිකරම කඩු වගේ ගෑවුණේ කොතනද කැපෙනවා. කනේ ගෑවුනොත් කන කැපෙනවා, නහය ගෑවුනොත් නහය කැපෙනවා, මූණ ගෑවුනොත් මූණ කැපෙනවා. කොහෙද ගෑවෙන්නේ? ගෑවෙන ගෑවෙන තැන කැපෙනවා. ඉතින් අපි ඇතුල් වෙච්ච ගමන්ම මේ කොළ වැටෙන්න පටන් ගන්නවා. ග්‍රීෂ්ම කාලේ වේලිච්ච ගහක කොළ හැලෙනවා වගේ වෙනවා. ඒතර කැපි කැපි වැටිච්චාම දැන් අපි මෙහෙන් කැපෙනකොට එහැට පයින්නවා, එහෙන් කැපෙනකොට මෙහැට පයින්නවා. එතකොට අර බිම වැටිච්චා. ඊනම් කකුල් දෙකක් කැපෙනවා. ඒරෙන්න ගැලවෙන්න කියලා තැනක් තිබු නැහැ. අවුරුදු 1000 ගණන් ඒ නිරේවල දුක් වින්දාම ශාරෝධක සහිත වේතරණි ගඟට ගෙනහිල්ල දානවා කියලා කියන්නේ. වේතරණියත් එහෙමයි. ගඟ දුම් දදා පැහෙන ගඟක් නෙළුම් තියනවා කියලා සඳහන් කරනවා. අන් ඒ නෙළුම් පත්‍ර දැලි පිහියා වගේ. ගඟේ තැන් තැන් වලින් නැగిලා නැగిලා එන රැලි, ඒ රැලිත් පිහියා වගේ. රැලි නැగి නැగి වැදෙන්න වැදෙන්න කැපෙනවා. එහාට පාවිලා නෙළුම් ගොල්ලට ගියහම එහෙන් කැපෙනවා. පුඩින් රැලි වලට කැපෙනවා කියලා යට ගියහම සඳහන් කරනවා. තනි ක්‍රම දැලි පිහියා වගේ යටින් කෑලි කෑලි වලට කැපෙනවා. අවුරුදු 1000 ගණන් මේ ශාරෝධක සහිත ශාරෝධක කියලා කියන්නේ උණු වෙච්ච තද ලුණු රසයි. දුන් දමමින් පැහැෙනවා. ඉතින් මේ ලුණු වතුර දුන් දානවා. එතකොට ඒ වතුරේ කැපිලා වේදනාවල් කීයක් එකට ගොනු වෙලාද? ආන් ඒ දුක්ඛ කන්දේ විඳින්න ඕනේ කියලා සඳහන් කරනවා. එයින් ගොඩට අරගෙන අහන්නේ මොනවද ඕනේ කියලා. ගොඩට ගන්නවා කියලා සඳහන් කරන්නේ බිලි කටු දාලා. දැන් මේකේ ඉන්න බැරුව නින්නේ කොයි පැත්තෙත් කැපෙනවනේ. බේරෙන්න අරුව ගෙල්ලෙනවා. එලිච්චම් ගොඩ ගන්නවා. කොඩ ගත්තාම ගිනි ගත්ත යකඩ පොළවේ ආපහු පෙරලලා දැන් මොනවද ඕනේ කියලා අහන්නේ. එතකොට කියන්නේ අනේ ස්වාමීනි ඉන්න බෑ බඩගිනි කියලා. මේ අවුරුදු කී දහහකින් කාලා නැද්ද මේ මිනිස්සු? නිරයයි කැම දෙන්නේ නෑනේ. බඩගින්න දැනෙනවා. අවුරුදු 1000 ගානකින් කැම කාලා නෑ. ලක්ෂ ගානකින් කාලා නෑ. බඩගිනි කියපු ගමන් අරගෙන එන්නේ ලෝහ ගුලි. ගිනි අරගෙන තියෙන රතුම රතු පාට. ඒක දැක්කම කට පියා ගන්නවා යාරින්නේ. නමුත් සඳහන් කරනවා ලෝහ අඬුවෙන් දෙපැත්තට අණු ඇදලා කටට තියලා තද කරනවා කියලා. පොල් පිච්චිලා, දිව පිච්චිලා, උගුර පිච්චිලා, ශරීරයේ අභ්‍යන්තරයේ බඩවැල් එක්කම දවාගෙන අඳෝමුකෙන් ලෝහගුලි පිට වෙනවා කියලා සඳහන් කරනවා. දුන්ද දගිනි අරන්. එහෙම සෑහෙන කාලයක් ලෝහගුලි ගිලින්න වෙනවා. හරි පිපාසයි. ඊට පස්සේ ආනේ තව මොනවද උනේ කියලා. දැන් නම් ඉන්න බෑ ස්වාමීනි බඩගිනි. එහෙම කියහම ගේන්නේ උණු කරපු යකඩ. කාල් ගාලා යකඩ උණු කරලා තියෙන්නේ. ඒක තමයි අරගෙන ඉන්නේ. නලවක් කරනවා. මෙහෙම දුක් විඳින්න වෙනවා. මේවා මේ කවුරුවත් හදලා හිතලා කියපුවාද? මේ සරුවඥතා ඥාණයෙන් දේශනා කරපු දේවල්. ඒකාන්ත වූ සත්‍ය වූ දේව අනන්තවත් අපි හිටපු අය මං කිය එකයි වැඩි කාලයක් අපි හිටියේ එහෙ කියලා මොකක්ද කුසල ශක්තියක් ඉස්මතු වෙච්ච නිසා අද මෙවන් උතුම් තැනකට ඇවිල්ලා ඒ සේරම අමතක වෙලා වෙන මොනවටද ඉවල්ලාල්ලා අපි මෙහි ජීවත් වෙනවා සදාකාලිකයි කියලා හිතාගෙන හැබැයි මේ ජීවිතේ හම්බුනේ පින් කරගන්න මිසක් අවු කරගන්න නෙමෙයි පෙර කරපු කුසල් ටිකයි මේ වියදම් කරන්නේ අපි අද කනවනම් හොඳ කෑම වේලා ඒ පෙර කරපු කුසලයක් නිසා ඒ කෑම වෙලට එහෙන් හම්බ කරගත්ත රුපියල් කාසියේ කඩේට හරි බඩු ටික ගෙදර ගෙනියන්න හරි දෙන්න වෙච්ච බව ඇත්ත. මෙහෙන් හම්බ කරගත්ත ලෞකික ධනෙ වෙළඳපොළට දෙනවා. නමුත් වෙළඳපොළෙන් ඒ බඩු ටික ගන්න ලෞකික ධනෙ හම්බ කරගන්න ඒ බඩු ටික ගිහිල්ලා උයා පිහා ගන්න පෙර ජීවිතේ රැස් කරගත්ත ආධ්‍යාත්මික ධනයත් මෙහෙවි දැක්වුණා. ඔය අඳගෙන ඉඳ වටිනා ඇඳුම අඳගන්න අරගන්න කඩේට සල්ලි දුන්නට කොහොම ඇඳුමක් ගන්න හැමෝටම පුළුවන් වුණේ නැහැ නේ. සමහර අය ගත්ත ඇඳුම් ඉතාම ලාභාලයි. වටින ඇඳුමක් ගන්න පුළුවන් උනේ පෙර කරපු කුසල් හින්දා. අතේ තිබ්බ සල්ලි විතරක් නෙමෙයි ඔය ඇඳුමත් එක වියදම් උනේ පෙර කරපු කුසල ශක්තියත් වියදම් උනා. එහෙම වෙලා අපි කරපු කුසල ශක්තිය දැන් හුඟක් දුර්වල වෙමින් තියෙනවා. මොකද මේ පැත්ත ඉවර වෙමින් එනවා. මේ පැත්තෙන් කරන්න ඕනේ නැවත නැවත ඉවර වෙන ඒ මුදල් නැත්තම් කුසල් නැමැති ධනය ආපහු පුරවන්න ඕනේ. එහෙම නැත්තම් මෙතනින් කවදා හරි එළියට බහැපු දවසක අතිශයින්ම දුක්ඛිත තැනක තමයි ඉන්න වෙන්නේ. ඒ එහෙදි වියදම් කරන්න ලොකු මුදලක් නෑ. ලෞකික ධනෙ නෙමෙයි හම්බ කරගත් කුසල් නැමති ධනෙ. නිරයකට නොයන්ඩ උසස් ජීවිතයක සත්පුරුෂය ඇසුරු කරමින් මනාව සසරින් එතෙර යන්න පුළුවන් උතුම් ජීවිත පෝෂණය කරන්න නම් ඒවං ජාතේන මච්චේන කත්තබ්බං කුසලම් බහු උපන්නා වූ සත්‍යා විසින් බොහෝ කුසල් රැස් කරගත යුතුයි කියලායි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. බාල පඬිත සූත්‍ර දේශනාවේ බාලයාට හම්බ වෙන තත්වයන් තමයි මේ පැහැදිලි කරන්නේ.